අයිබෝවන් සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ එහෙනම් සූදානම් වෙනවා අපි හැමෝම ජූලි මාසේ දෛනික ක්‍රියාකාරකම් අංක 14 සාකච්ඡා කරන්න. එතකොට ජූලි මාසයට අදාළව මේ වෙද්දි අපි විශාල පැවරුම් පත්‍රිකා 14 අද වෙද්දි ඉවර කරන්න අපිට පුළුවන්. ජූලි මාසේ 27 වෙනිදා ආදරණීය දුවේ පුතේ ඒ කියන්නේ ඊයේ දවසේ ඔබ කරපු ක්‍රියාකාරකම් වෙනුවෙන් අද ජූලි මාසේ 28 වෙනිදා අපි වීඩියෝ පන්තියටයි සම්බන්ධ වෙන්න සූදානම් වෙන්නේ. මේනොට ලංකාව පුරාම දරුවෝ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා itago.lk වෙබඩවි හරහත් ඒ වගේම itago education youtube නාලිකාව හරහත් අපේ පන්ති මාලාවට අඛණ්ඩව සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දරුවන්ට විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ දරුවන් වෙනුවෙන් අපි එවලා තිනෝ මාසික ගණිත වැඩපොත. මේ මාසික ගණිත වැඩපොත වැඩපොත තුල මේ වෙද්දී ඔයගොල්ලෝ ක්‍රියාකාරකම් 14ක් දක්වා සාර්ථකව කරලා තියෙනවා. ඉතින් බලන්න අවුරුද්ද අවසන් වෙද්දී ඔබට මේ වගේ ක්‍රියාකාරකම් කීයද दिन 365 පුරාම මෙවැනි ආකාරයෙන් ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. එතකොට හැම ඔත්ති දවසකදීම ක්‍රියාකාරකම් දෙකින් මාසය තුල ඕගොල්ලෝ ක්‍රියාකාරකම් 15ක් කරනවා. වීඩියෝ පන්ති 15ක් නරඹනවා. එතකොට අපි ඕගලන්ව අපේ වෙබ් අඩවිය තුල ඔබේ පන්තිය නමින් ඔබට වෙනම ගිණුමක් හදලා දීලා ඔබට දිගින් දිගටම මේ වීඩියෝ පන්තියට සම්බන්ධ වීමේ අවස්ථාවක් අපි ලබා දෙනවා. ඒ වගේම මේ වැඩපොත ඔබේ නිවසේටම ගෙන්වා ගන්න ආකාරයත් මම මේ වීඩියෝ එක අවසානයේදී ඕගලන්ට මතක් කරන්නම්. හරි එහෙනම් අද අපි සූදානම් වෙන්නේ ඉතා වැදගත් තේමාවකට යොමු වෙන්න. ජූලි මාසයේ 27 වෙනිදා ඒ කියන්නේ ඊයේ දවසේ ඔබ කරපු ක්‍රියාකාරකම අපි දැන් සූදානම් වෙමු. මාසික වැඩපොතේ පළවෙනි ප්‍රශ්නයට අපි අවධානය යොමු කරමු. දරුවනේ ප්‍රශ්නාංක 1 දී අපෙන් අහනවා පහත සංඛ්‍යා රටාවල ඊළඟ පද දෙක ලියන්න. දැන් මේක ඊළඟ පද දෙක ලියන්න කියලා කිව්වොත් අපි මේ රටාවේ තියෙන මොකද්ද ලක්ෂණ බලන්න ඕනේ. මේ රටාව ගමන් කරලා තියෙන ආකාරය බලන්න ඕනේ. එහෙම නැත්නම් රටාව තුල තියෙන ඒ රටාව අඳුර ගන්න ඕනේ. එහෙනම් මේ බලන්න 5. 5යි 5යි 10යි. 10යි 5යි 15යි. එහෙනම් 15යි 5යි කීයද? 20යි. 20යි 5යි 25යි. හරියට ලියලා තිබ්බොත් ලකුණු එකක් හම්බ වෙනවා. ලකුණක් දාගන්න නේද? රතු පෑලෙන් හරි දාන්න. හරිද? හරි ගාවට අපි යනවා 3. 3යි 2 3යි 4යි 7යි. 7යි 4යි 11යි. 4 4 වැඩි වෙන්නේ. 11යි 4යි 15යි. 15යි 4යි 10. නමේ එකත් හරිනම් එතනටත් වාරක් ලකුණු එකක් දාන්න පුළුවන්. හරි අපි යමු ඊගයකට. පහත සංඛ්‍යා රටාවල ඊළඟ අවස්ථා දෙක අඳින්න. අපි 6 වසරේදී කියාදෙන ඉතා වැදගත් සංඛ්‍යා රටා දෙකක් තමයි එකක් ත්‍රිකෝණ සංඛ්‍යා. අනිත් එක සමචතුරස්‍ර සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යාවේ දැන් මෙතන යට තියෙන එක බෝලයයි මෙතන යට බෝල දෙකයි එන ඊගාවේ යට බෝල තුනක් තියෙනවා. ඊට පස්සේ බෝල දෙකක් බෝල එකක්. ඔන්න ඊගාව ත්‍රිකෝණ සංඛ්‍යාව. එහෙමත් නැත්නම් තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියලා කියන්න පුළුවන්. ඊගොඩ අපි ගන්නවා හතරවෙනි අවස්ථාව 4යි 3යි 2යි 1යි. එකමර මම අහන්නේ. එහෙනම් පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේ යටපෙළියේ බෝල කීයක් තියෙනවද? පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේ යටපෙළියේ බෝල 5යි, ඊගාවකේ 4යි, ඊගාවකේ 3යි, ඊගාවකේ 2යි, ඊගාවකේ 1යි. ඔන්න වැඩේ මතකයි නේද? ඊගාවට සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ දරුවනේ මේ සමචතුරස්‍ර හැඩයට තියෙනවා. මේ බලන්න රලස්සනයි. ඒක මෙතෙන්ට එනවා මේ පැත්තට 3යි. ආපහු සමචතුරස්‍ර සංඛ්‍යා එතන ඇතෙන්දිත් ඔයගොල්ලෝ හරියට කරලා තිබ්බොත් එක පියවරකට ලකුණු දෙක බැගින් පුතර ලකුණු හතරක් ලැබෙන්න ඕනේ. අපි යමු ඊගාව අවස්ථාවට. ඊගාව අවස්ථාවේදී දුවේ පුතේ අපෙන් අහනවා එකක් 50ත් අතර ඇති සමචතුරස්‍ර සංඛ්‍යා. ඔය සමචතුරස්‍ර සංඛ්‍යා වලට කියලා තව නමක් තියෙනවා මතක ඔන්න ලියලා තියාගන්න. වර්ග සංඛ්‍යා. ටිකක් ලොකු පන්තිවලට එනකොට සමචතුරස්‍ර සංඛ්‍යා කියන වචනේ වෙනකොට අපි කියන්නේ වර්ග සංඛ්‍යා. තව කියනවා පූර්ණ වර්ග සංඛ්‍යා කියලාත් කියනවා. රයිට් දැනට අපි දැනගමු වර්ග සංඛ්‍යා කියලා. හරි හරි. දැන් එතකොට සමචතුරස්‍ර සංඛ්‍යා කියද්දි එකක් 50ත් අතර කියලා කියද්දි එක ලියන්න බෑනේ. දෙක කියන එක කියලා අපිට ගන්න බෑ. මොකද හිතුව එකක් 50ත් අතර. ඊගා එක කියලා දෙවරක් දෙක 4යි. තුන් වරක් තුන 9යි. හතර වරක් හතර 16යි. පස් වරක් පහ 25යි. අන්න ඔබට පේනවද? රටාවේ දෙන ක්‍රමය. ඊගාවට 6 වරක් 6 36යි. හත් වරක් හතර 49යි. එතනින් එහාට යන්න බෑ. මොකද එකක් 50ත් අතර. ඊගාවට කියනවා ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ කුමක්ද කියන්නේ බලන්න ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ සාධක දෙකක් පමණක්
ඇති සංඛ්‍යා ඇති සංඛ්‍යා සමහර දරුවෝ කියනවා මේ එකෙන් සායම සංඛ්‍යාවෙන් බෙදෙන සංඛ්‍යා ඒක වැරදි ඒක පාවිච්චි කරන්න එපා මොකද එක කියලා සංඛ්‍යාව එකිනුත් බෙදෙනවා එම සංඛ්‍යාවනුත් බෙදෙනවනේ ඒතකොට එහෙම අපි වචනයක් කිව්වොත් හැඳින්වීම දුන්නොත් වැරදි නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න සාධක දෙකක් පමණ ඇති සංඛ්‍යා තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ 20ට අඩු ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් විතරක් තියෙනවා කියන බාන දෙක ප්‍රථමක සංඛ්‍යා 3 වෙන කාගින්වත් බෙදෙන්නේ නැහැ වෙනවද 3 3ට ඉන්නේ සාධක කවුද 3 කියන සංඛ්‍යාවට ඉන්නේ එකෙන් බෙදෙනවා 3ෙන් බෙදෙනවා ඊගාවට කියන්නේ 4 ගන්න බෑ මේ 4 ගන්න බැරි ඇයි 4 එකෙන් බෙදෙනවා 2ෙන් උත් බෙදෙනවා 4 ඒතරේ 4 කියන එකට සාධක ප්‍රමාණය 2කට වඩා වැඩි 2යි 2ක් විතරයි තියෙන්නේ දැන් 2 ගත්තා 3 ගත්තා ඊගාවට 5 7 ඊගාවට 9 බෑ 10ක් බෑ 11 පුළුවන් 12 බෑ 13 පුළුවන් 14 බෑ 15 බෑ 16 බෑ 17 පුළුවන් 18 බෑ 19 පුළුවන් එහෙනම් 20ට අඩු ප්‍රථමක සංඛ්‍යාවට තමයි අපි ඔය විතර ලියලා තියෙන්නේ එහෙනම් අපි යමු දරුවනේ ඊගාව පිටුවට ඔන්න ඔයගොල්ලෝ ආසාවෙන් බලාගෙන ඉන්න හැමදාම මම ඔයගලන්ට කියා දෙන ගණිත පාඩමටයි ආවේ මේක ඇවිල්ලා අපි මෙතෙන්දි ගුරුතුමාගේ මග පෙන්වීම කියන කොටසේදී මම ඔබට ගොඩක් වැදගත් දේවල් කීපයක්ම පැහැදිලි කරලා දෙන්නම් ඉස්සරම තරුවක් දාලා ලියාගන්න සාධකයක් යනු සාධකයක් යනු හොඳට මතක් කරගන්න ලියන්න බලන්න ඕන පුළුවන් ඇ ලියන්න බලන්න සාධකයක් යනු මම තප්පර කීපයක් ඉන්නා සාධකයක් යනු කියද සාධකයක් යනු කුමක්ද කියලා ඔයගොල්ලෝ ලියන්න රයිට් හරි ඔයගොල්ලෝ ලියලා තියෙන උත්තරේ මම මේ කියන උත්තරේ නම් විතරයි ඔයගොල්ලෝ හරි සාධකයක් යනු යම් සංඛ්‍යාවක් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාවක් ලියන්න යම් සංඛ්‍යාවක් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා යම් සංඛ්‍යාවක් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා උදාහරණයක් ගමු 1 කියන සංඛ්‍යාව ගත්තොත් 1 එකෙන් බෙදෙනවා 2 කියන සංඛ්‍යාව ගත්තොත් 1ෙන් බෙදෙනවා 2ෙන් බෙදෙනවා 3 කියන සංඛ්‍යාව ගත්තොත් 1ෙන් බෙදෙනවා 3ෙන් බෙදෙනවා දැක්කද ඔය කියන්නේ මේ හැම සංඛ්‍යාවකම සාධක මිශ්‍රණය කියන්නේ අපි සාධක 4 කියන සංඛ්‍යාව ගත්තොත් 1ෙන් බෙදෙනවා 2ෙන් බෙදෙනවා 4ෙන් බෙදෙනවා 5 කියන සංඛ්‍යාව ගත්තොත් 1ෙන් බෙදෙනවා 5ෙන් බෙදෙනවා මම තව ටිකක් ඊළඟට ගන්නවා ඊට පස්සේ 6 කියන සංඛ්‍යාව අරන් බලන්න 1ෙන් බෙදෙනවා 2ෙන් බෙදෙනවා 3ෙන් බෙදෙනවා 6ෙන් බෙදෙනවා එයාට සාධක විශාල ප්‍රමාණයක් ඉන්නවා 7 කියන සංඛ්‍යාව ගත්තොත් 1ෙන් බෙදෙනවා 7ෙන් බෙදෙනවා 8 1ෙන් බෙදෙනවා 2ෙන් බෙදෙනවා 4ෙන් බෙදෙනවා 8ෙන් බෙදෙනවා මොන ලියාගන්නේ පේනව නේද 8 කියන එක නම් සාධක විශාල ප්‍රමාණයක් ඉන්නවා 9 බලන්න ගොඩක් අය හිතන් ඉන්නවා 9 ප්‍රථමක සංඛ්‍යාවක් කියලා හිතුවොත් වැරදි හොඳට මතක තියාගන්න 9 ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි 9 ප්‍රථමක සංඛ්‍යාවක් නොවන 9 1ෙන් බෙදෙනවා 3ෙන් බෙදෙනවා 9ෙන් බෙදෙනවා දැක්කද එතකොට හොඳට මතක තියාගන්න දරුවනේ එහෙනම් ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා අපි රතු පාටින් තරුදාම ඉස්සරින් එහෙනම් මේ දෙක කියන එක කෙනා කවුද ප්‍රථමක සංඛ්‍යාව ඊගාට 3 කියන එක කෙනා ප්‍රථමක සංඛ්‍යාව දැක්කද සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා 5 ප්‍රථමක සංඛ්‍යාව 7 ප්‍රථමක සංඛ්‍යාව එහෙනම් මේ සටහන තුල ඉන්නේ ඇත්තටම ප්‍රථමක සංඛ්‍යා කීයද ප්‍රථමක සංඛ්‍යා 4යි එහෙනම් කවුද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ මොනවද තරුවදා ලියාගන්න සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ලසන් ලියන්න සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා බොහොම පැහැදිලි ඊගාවට තියෙනවා ද්වේපතේ ඔබට පැවරෙච්ච පුංචි හෝම්වර්ක් එක එහෙනම් මම ලබා දීපු දැනුමත් එක්ක ඔයගලන්ට හරිම ලේසියෙන් මේ ක්‍රියාකාරකමට උත්තර ලියන්න පුළුවන් ඉතින් අපේ දරුවෝ ගොඩාක් උද්‍යෝගයෙන් උනන්දු වෙන අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ වැඩසටහනට ඉතින් ඕගොල්ලෝ අපි මේ වෙනකොට itago.lk itago.lk වෙබ් අඩවියට ලියාපදිංචි කරලා ඒක තුල තියෙනවා උඩම මගේ පන්තිය කියලා. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේකට ගිහින් ලියාපදිංචි වෙන්න ඕනේ. ඒක මගේ පන්තිය කියන කොටසට ඔබට පුළුවන් ඕනම වෙලාවක අපේ මේ පන්තිය ගෙන්වා ගන්න. එතකොට මේ වෙබ් අඩවිය තුල මගේ පන්තිය කියන කොටසේදී ඔබට හැමදාම අපි මේ දාන වීඩියෝස් බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ YouTube නාලිකාව ඔස්සේ බලන්නත් පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ මේ වෙබ් අඩවියට ගිහින් ලියාපදිංචි වෙලා 0.7.2.977.980 කියන අංකයට ඇමතුමක් ලබා දෙන්න එවිට අපේ කාර්ය මණ්ඩලය ඔබගේ ගිණුමට මගේ පන්තිය කියන ස්ථානයට මේ අපේ මේ පන්තිය යොමු කරයි
එහෙම යොමු කරපු ගමන් ඔබට පුළුවන් දිනපතාම අපි ලබා දෙන වීඩියෝ මාසයේ පුරා අපි ලබා දෙන වීඩියෝ 15ම අපේ වෙබ් අඩවිය හරහා නරඹන්න පුළුවන්. ඒ වගේම අපේ ගණිත කිරුළ වැඩපොත ඔබේ නිවසේටම ගෙන්වා ගන්න පුළුවන්. මේ වැඩපොත ඔබේ නිවසේටම ගෙන්වා ගන්න නම් ඔබ කරන්න ඕනේ මේ තිරයේ දිස්වන අංකයට ඇමතුමක් ලබා දීලා මේ වැඩපොත ඉතාම සුළු මුදලකට ලංකාවේ ඔබ කොහේ හිටියත් ඔබේ නිවසේටම ගෙන්වා ගන්න පුළුවන් කියන පණිවිඩයත් අපි ලබා දෙනවා. එහෙනම් ඔගොල්ලෝ හැමෝටම වාසනාවන්ත සුභම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයි අපි හම්බ වෙනවා කවදද? ජූලි මාසයේ 30, ඒ කියන්නේ මේ මාසෙට අදාළ අන්තිම වීඩියෝ එකත් එක්ක අපි හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ආලගේ වැඩපොත අවසන් වෙනවා. අලුත් වැඩපොත අපි ඔයගලන්ගේ ගෙදරටම යොමු කරනවා කියලා අපි පොරොන්දු වෙනවා. හරි, එහෙනම් අපි මෙතනින් වැඩේ අවසන් කරමු. සියලු දෙනාටම ආයුබෝවන්, සුභ සතියක් දරුවනේ.